कම්පස් කරන කියෙන්නෙ आට් එක ඒගගෙන කරන්නන ගොඩමට ෙැසව තිබ මේ කම්ප්‍රසින් කියන එක තාම හරියටට කේරු ැ කියලා ඉති න්දම අදම දර ප ච්ක ො එක ට එක ලියට බ ට යි ් එකක්ත ැවිල්ලා ඉන්නවා මේ ැන ඔගොලන්ටක පැලි වෙනුව තිියයට කියලා දෙන්න ඉතින්මතන් ට කර න්න ම් ්‍ර එකක් ඒවාගේම කම්ප්‍රස එකක්. මේ කැ ප්‍රසේ ශේෂක්්ය මයි අපි තේරුම් ගන්න පුුවන්ග දිහට මේ කම්ප්‍රසයකේ විශව ලයිස් පාට්ක හරිට හදලා තියෙනවා ඉති ගොඩක් අයට මෙන්න මේ තියන විදිහට තේරුම් කරන්න ගිහම කම්ප්‍රේ කිය මොකක්ද කියලා හරිටම තේරුම් ගන්න බැහ ඉති ඒක හින්දම තමයි ම මේ කැප්‍රසේක පාවිචි කරන්නේ අදෝගලට පැහැදිලි කරන්න ම එතන්ට ඉන්පෝට්ටරගෙන යෙනවා බ්‍රම් ටරෙක්් එකක් ඉතින් බොහම සරල දෙයක්ක යම් කිසි ප්‍රමාණකට කැම්ප්‍රෙස් කරපු එකක් තියෙන්නේ අපි බලව මේක පොඩ්ඩක් ආලා. ඉති එක කම්ප්‍රෙස් කරගන්න කලින් ඉස්සල්ලම් බලමු කම්ප්‍රසය එක තියන බේසි කොප්ෂන්ස් මොනොද කියලා ම මුලින්ම කියන්න ඕන ලෝකෙ ඕනම මනුෆෙක්ෂර කෙනෙක් අදන කම්ප්‍රසය එක තියන්න පුුවන් බේසි කොප්ෂන්ස් ව ඇත්තිීම. මුක්ට ඕන දිහයට මොනවිදි පෂන්ස් ඇඩ් කරත් මේ කියන්නවූ ඔපෂන්ස් තික අනිවාර්යෙන්ම ඒ කම්ප්‍රසේගේ තියෙන්න්නම ඕන. ඒ තමයි ත්‍රශෝල්් එක රේෂෝ එක ඇ එක සහරි ලිස්ස එක ඒ වගේ අනිවාරයෙන්ම ගේන් මේ ක අප් එකක් ඒමනත්ං අව්පපුට් ග එකක් තියෙන්න්නම ඕන. ඉතිං ඔගොලන්ට පේනෝ මෙතනත් තියනවා ඒ ඔප්ෂස් ිකඒ දිටම අපි මේ ටක් එක දැන් කම්ප්‍රස් කරන විදිහ පලමු. හො අපි ඉස්සල්ලම් බලමු මොකක්ද මේ ත්‍රශෝල්්ෙක් කියන්න කියලා ඉදිී ඔගලන්ට මගේ ස්ක්‍රීන් එක පේනවා ද්‍රම් ටරක්ගේ පීක්ස් වගේයක් ඒ කියන්නේ මෙතනති නෝ ස්නයායක පී එක මෙතනති නො කි පීක් එක. ඉතිං දැන් අපි මේ යම්කිසි ප්‍රමාණයකට කම්ප්‍රරිස් කරපු ටැක් එකක් හින්දා මේ පීක්ස් එක සමාන විදිහකට පේනවා. මෙහම කම්ප්‍රරිස් කරපු නැති ට්‍රැක් එක මේ පීක්ස් තැනින් තැන තිෙන්න්න පුළුව. ඒ කියන්නේ එක එක ඩෙසිබල් වැලි වසර. ඉතින් අපි කම්ප්‍රෙස් කරලලා බලාපොරොත්තුවෙෙනේ පීක්ස් ටික එක ඩෙසිබල් වැලිබේකට හදාගන්න එක. ඉති මං ඉස්සලම් මේ ට්‍රක්්ික පලේ කරන්න ඊට කලින් මංවාට පෙන්න්න න්නුන මෙතැන තියෙනවා කම්ප්‍රශෂයකේ ත්‍රශෝවල් දෙක 0රෝ කියලා. මෙතර මේ සරෝ කියල පෙන්නල තියෙන ලෙවල් එක අපි මැක්සිමම් වැඩිකරො ඩෙසිබල් දන හය වෙනකං වැඩි වෙනවා. ඒ වගේම අඩුකරොත් නෝමල් බොලියුම් කන්ට්‍රෝ එකක් වගේ න්ේ දක්වා ඉ ිට එක දක්වා අඩුවෙනවා.ඉතිං මෙතන ඔගලන්ද මන්ගේ ට්‍රැක්ක එක පලේ කරට පස්ස ොලට පේෙනයි මේ ඕඩියෝ ට්‍රක් එක මන්දාාගීන්න ද්‍රම් ්‍රැ එක තියෙන්නේ මේ බිදුව කියන ඩෙසිබල් වැලි එකට වඩා අඩුවේ. ඉතිං අපි මේක තවත් කම්ප්‍රරිස් කරවන අනිවාරෙන් මේ ත්‍රශෝල් දෙෙන් ඕන මේ ටක්ක පිීක්ස් තියන මැක්ම් පිීක් එක තියෙන ලෙවල් එකට වඩා අඩු ලෙවල් එකකින් කියලා. ඉල්ල රක් එක ලේ කරන එකකට ඔොලන්න එකක් දා දහ ගන්න පුලුවන්ග දැන් ඔගලන්ට පේනවා මේක තියනෙ මේ බින්දුව කියෙන ඩෙසිබල් අගේට වඩ පල් හැ ඒක හිදක් මේ ත්‍රේශෝල්ට එක හදා ගන්න ඕන ඊට වඩ පල් එහ ලෙවල්ල එකකට ඉතින් අපි මේක අරං යමු දාහත වගේ ලෙවල් එකකට ැන්ි ල කල බලමු මේ ත්‍රෂෝල්් එක හරිටම කොතන්ඩද මැච්වෙන්න කියලා. දැන් ඔගලට පේනවා මේ ත්‍රේෂෝල්ඩක මේ පීක්ස් අතර මැද ලෙවල් එකකට ඇවිල තිඉන්න කියලා. ඉතින් අපි මේ ලෙවල් එක කැම්ප්‍රෙස් කරගන්න ඕන අපිට පුළුවන් මේ පීක්ස් ටක අප අරන්තියන රින දාහතයි දසම හතා කියන ලෙවල් එකට මේ පික් ටි එක හදා ගන්න. ඉතිං ඕකලම් බලා නැති අයි මේ කම්ප්‍රස්වෙෙන් නැත කිය. ඒකට හේතුව මෙතන අපි රේශුව එකක් දීලා නැහැ. අපි මෙතන දීල තින රේශුව එක එකට එක කියන රේශ්ුව එක. ඒ කියන්නේ මේ ත්‍රශෝල්් එකට වඩා ඩෙසිබල් එකක් වැඩිපුරාවොත් ඒ ඩෙසිබල් එක ඒ විදිටම ඩෙසිබල් එකක් විදිටම අව් කරනවා එක එතකොඩ මේ කම්ප්‍රස එක වැඩ කරන්නේ නැහැ. අප මේ වැඩ කරන්නන වැලිවෙ එකක් විදියටට දෙමු එතකොත් අපි දෙන්න ඕනු මෙතැන්ට දෙකට එක අනුපාතය කියලා ඉතිං දෙකට අනුපාතය කියලා දුන්න පස ම එක පැදිි කරන්න ඕන හි දවගට මේේ පෙන්න්නන්නේ දෙකට එක අනුපාතයක යන්නේ මේ අපි හදලතින ත්‍රේශෝල් දෙකට වඩා डेසිबල් දෙක් වැඩිපුර සිग्නල් ක් ආවෝත් ඒක डेසිබල් එකක් කල්ල තමයි අඩු කරන්නේ ඉතින් අපි උදාහරණකට හේතුමමුූ අපි හදල තින ්‍රේශෝල්් එකකට වඩ ඩෙසිබල් දායක් වැඩිපුර ආාව ඒ දෙකට බෙදනෝ. ඒ කියන්නේ ඩෙසිවල් අප කිව්වගේ ඩෙසිබල් දෙක් කාවොත් එකක් එෙනවන ඩෙසිබල් දහයක් කාවෝ ෙසිවල් පහක ක අව්ක් තමයි අපිට මේ කම්ප්‍රසය එක තුරූ එන්නේ. ඉති අප මේ රේෂ්වක තව වැඩිගල්ගකට දීල බලමු. අපි මේක වැඩි කරනෝ පහයි දශම එකයි දෙකට. ඒ කියන්නේ මේ අපි හදලා තියෙන රින දා හතයි දශම හත කියන ත්‍රේශෝල් දෙකට වඩා ඩෙසිබල් පහයි දශම එකයි දෙකක් වැඩිපුර සිගනල්ල එකක් ආවෝත් ඒ එක අවුට් කරන්නේ. ඩෙසිබල් එකක් කියලා. ඒ වගේම අපි අවරජයක් විදියට හිතුව දෙෙසිබල් විසි පහ පික් එකක් ආවත් එහෙම ඒක ඩෙසිබල් පහක් කියලා මෙයාවට් කරනවා. ඉතින් අපි දැන්ඒ එක ්ලේ කල්ලා බලමු කොහොමද මේ කැම්ප්‍රසි එක වෙන්න කියලා. ඒ වගේම මේ මං කලින් කියන්න ඕන දෙත් තින තන කහපාට ඉරක් තියනවා. මේ තියන්නේ ගේන් reductionක්ෂන් ලල් එක. ගගේන් රික්ෂන් ලවල් එක ඕගලන්ට මෙතන පෙන්නවා හරියටම සාමානයෙන් දැන්හ මේ වගේ ග්‍රා්යකට ගිහිල්ලා බලනවාට වඩා. මෙතැනින් හරිටම පෙන්ෙනනවාෝ ගේෙන්න් රිිඩක්ෂන් එක බෙන්නෙ කොහොමද කියෙ එකකව හැදන්න කොමද කියෙන එක ඒ එකයි ම කැම්ප්‍රසේ එක පාවිච්චිර ම මුලින් කිවත්ව වගේ අපි බලමු දැන් කොහොමද මෙ එක කම්ප්‍රස් වෙන්න කියලා. දෑ ඔගොලට පේනවා මේක බොහොම ඉක්මනින් කම්ප්‍රසනෝ වගේ මේක බොහොම නැරෝ කරවව ගැත්තමයි තියන්න එක බොහොම ලගින් ලගින් කම්ප්‍රෙස් වෙනවා. ඉතිං ඒකට හේතුෝ තමයිල් අපි මෙතන්ට දීලතියන්න ඇටඇක්ක එක. මේ ඇටහැක් එක අපි දීල තියෙන්නේ බිදුවයි දශම බිඳුවයි එක මිලසකටස් ඉතිං ඇටැඇක් එක කැමවෙලේම තියන්නේ මිලිකන්ුලින් ඇටඇ එකකින් කරන්න මෙහෙම දෙයා. ඇටඇැක කරන්න මෙන්න මේ කියන පික්ක එකට ආවට පස්සේ මේ කම්ප්‍රසයක වැඩ කරන්න කොච්චර කාලයක් ගන්නවාද කියන එක. ඉතිං මෙ බිදුව දසම ිදුුව එක මිකට ිදුව දශම බිඳුව එකින් වැඩ කරන්න කියලා දිීර දන හ රිට මේ පිකෙක් දා ආාපුකම මේ කම්ප්‍රස එක වැඩ කරනවා ඉතින් අපි මේ ලෙවල් එක වැඩි කරල බලමු මොකක්ද වෙන්න කියලා. මන්ද මේ ලෙවල් එක ද එකයිමිස් එකයි දශ එකයි හයකට ගත්තා අපි දෙම් බලමු මොකක්ද කර්බ එකට වෙන්න කියලා. ගොඩත් දුරට සමානය වගේ අපිද මේක තවට්ටි එකක් වැඩිගල්ල බලන. දෑ ඔගලන්ට මේ හරිටම්‍රම්පර්ශෂ් එකක් වෙන්න වගේ ගේෙන් රිඩක්ෂ එක හරියට වෙන්න වගේ කියල පේනවා. ඒකට හේතුව මේ ඇටඇක් එක අපි දීලතින ප්‍රමාණය වැඩි හින්දා එකන මේ පීක්ස් මේ ඇටඇක්ටයි එකට වටා ලගින් තියෙන හින්දා මේක කම්ප්‍රෙස් වෙන්නෑ කියලා වගේ තමයි අපිට පේන්නේ. ඉතිංහලා මේ වගේ ට්‍රැක් එකකදී අපි අඩු ඇටඇක එකක් තියාාගත්ත කියලා ප්‍රශ්නයක් වෙෙන නෑ මොකද මේ පීක්ස් තියන ලගින් හින්දා. ඉති උදාහරණකට අපි ෝකල් ටරැක්් එකක් කැම්ප්‍රස් කරන්න ඇද්දී අඩු ඇටඇක එකක් තියාගත්තො අපිට ආටිෆිෂල් සද්ධයක් එන්න පුළුවන්. මොකද ෝකල් ්‍රක්ක පීක්ස් තියන්න පුළුවන් තැන ින්තැන. ඉං ඒක අපිට හරිට මෙතනදි කියන්න බැහැ මු කොතනදක එක තියන්න පුුවන් කියලා දැන් මේ ්‍රම්ට්‍රක්් එක කියෙන හරියටම බාස්කවන්් එකට මේ පීක්ස් ටික පිහිටලා තියෙනවා. ඉතිං බෝකල් ට්‍රැක් එක එහෙම නෑනේ ඒක හින්ද අපි ඒකට ගැලපෙන ඇටඇක් එකක් තමයි තියාගන්න ඕන. ඊ පස්ස අපිට මෙතන පැරාමිහිට එකක් පෙන්න්න නවා රලිස් එක කියලා. රිලිසෙන් කියන්නේ මෙන කියන පික්ෙකට ඇවිල්ලා මේ ඇටෑ එක වැඩකරට පස්සේ කොච්චර කාලකින් තිබුණ තත්ත්වයටටම ආයිත් එනවාද කියන එක. ඒ කියන්නේ කොච්චර කාලෙකින් මේක කම්ප්‍රෙස් වෙලා ආයිත් නෝමල් වෙනවද කිය එක. ඉතින් මං මෙතන්ට දීරදින්නේ එකයි දශම බින්දුව කියෙන මිලිසට් අගයා ඒක මිලසකන්ස්වල්ලින් තමයි යෙන කාලයක් කොච්චර ලකින් මේ සාමාන්‍ය තත්වයට එනවද කියන එක. ඉතින් මං මෙතන ඇටඇක් එක අඩු කරගන්නවා. අප ඇටඇ එක එක අපි තියමු සාමාන්‍යයෙන් විසි දෙකට වගේමන් තියන්න තියල දැන් අපි අහල බලු මොකක්ද වෙන්න කියලා ඔවුලන්න මේ කර්ව එක අර වගේම බෝමික්මණින් යන පේනවා කම්ප්‍රෂන පේනවා දැම්මම් මේ රිලීස්ටයිම් එක වැඩි කරගන්න ඔගොලට පේන මෙ තන මේ කර්බ එකක් ටික් දිගට හැදෙනෝ. ඒකට හේතුව මේ කම්ප්‍රස් වෙලා අයි නෝර්මල් පොෂන්ට එන්න යම් කිසි කාලයක් ගත වෙන හිද. ඉතිං මන් මේ ලෙවල් එක ්‍රරිලීසින් ලෙවල් එක වැඩිරෝ ඒක ඇන මේ තපරයක් විතර දුන්නො කර්පෙකට වෙනති අපි බලු. හම වෙන්න හේතුව රිලස්ටයිම් එක වැඩි වෙන හිදා කම්්‍රස එක නිල් වෙන්න කලින් කම්ප්‍රසයක ගැන්නන්නේ තිබුණ ත්වට එන්න කලින් ආයිමත් වැඩ කරනවා ඒක හින්ද තමයි ඒ වගේ ක එකක් අපිට හැ දෙන්න ඉතිං අපිට මේ රිලස්ටයිම් එක ඔටෝමටිකලි ඩිටෙක් කරන්න දෙන්න පුළුවන් ඒ ගොඩක් කම්ප්‍රසර් සොල තියෙනවා අපි ගන්න වට පලගන් සොල තියෙනවා ඉතිං අපිට මේක අපි කරන ට්‍රැක් එක හැටියට වෙනස් වෙන ඉතින් අපි ගොඩක් වෙලාවට ඔටෝමටික් කිය ලවල්ලක දෙන්න බැහැ ඒ අපේ මික්සින් එක එම නැත්තන් අප මේ පලගි එක යස් කරන්න ට්‍රක් එකේ හැටියට වෙනස් වෙනවා ඊලක අපිට මෙතන තියන ඔපෂන්ස් තු නී කියලා ඩෙසිබල් අගයක් එක්ක සඳහන් කළ ඔපෂ එකත් තිවා ලුක් එමනත්න් ලුග හේ කියලා ඔපෂණ එකක් තියනවා අයිති නෝ Eවමනත්න් එවිලප් කියලා ඔපන් එක. ම ලාපොරොත්තයනො මේ තුන තවත් එපිස්ෝඩ්ඩේගින් ඔගලට පහැදිලි කරන්න ඊලගෙන මෙතන ති නවා ඉතින් මේ ්‍රයිවට් කියන පරමීටකෙන් වෙන්නේ අපි මේ කම්ප්‍රසකෙන් ගන්න ඉෆෙක්් එක කොච්චරදුරට මේන් ෆරක්් එකට ඇඩ්වෙනවද කියන එක ඉති මේක ෆසන් තිබොත් එහෙම අපිට මේ කම්ප්‍රසේක ඉෆෙක්් එක ිස හම්බේෙනවා ඉතුර ිටසන් අපේ ෝිනට ගත්ත ්‍රක්ගේ ති ඩ්ව ඉතින් ඔගලට තේරෙන් ැති කියලා ඒක සාමාන්‍යයෙන් හරියට මික්ස් කරනෝ වගේ දෙයා ඊට පස්සේ ඔගොලන්ට මෙතන පේනති නො මේකප් කියලා ඔපෂන් එක ඉති මේ සමහට ඔගලන් දැනටහ දන්න මේ මේකක්් කියීන ඔපෂ එක වෙන්නේ අපි මේ කැම්ප්‍රක ගේන් රිඩක්ෂන් එක කැම්ප්‍රෙස් කරට පස්සෙ අඩුවෙන ශබ්දය අපිට ඕන ලෙවල් එකට හදාගන්න ඉතින් ගේන් මේ අපප් එක දැම්මට පස්සෙ යම් කි. ම් එකක් කැල්කුලේට් කරගෙන මවන්් එකට ඩෙසිබල්ගේ වැඩි කරගන්න ුට් ලෙබල් එක එහෙම නත්වාම් අපට මෙතන ට් වැැලිවෙ එක දීලතින අපිට ඕන කන්නන ඩසිබල් ල්ලෙට අපිට හදාගන්න පුළුව ඊට පසේ මෙතන ෝගොලන්ට තවක් පෙරමීටස් තුුණක් පෙන්න්නනවා පීක් RMSක් පන් කියලා ඉතින් ම මේ තුනට වෙනම එපිසෝඩ් එකක් කරන්න බලාපොරොත්තු වවා මං මෙතන වීඩිය එකේදී සරලෝ පැහැදිි කරන්න දැන් අප මේ කම්ප්‍රෙස් කරන්නේ පීක් කියන ඔප්ෂන් එක සිලෙක් කල්ලා ඒක කියන්නේ අපේ මේ ටරැක්ගේ පිීක්ස්ොල්ට තමයි ඒ කියන්නේ මේ මුදුන් වලට තමයි ඇඩ්ුවෙන්න්නේ මේ කම්ප්‍රෙස් එක ඇඩ්වෙන්නේ. ඉතින් RMS එහම නැත්තා රූට මින්ස් කොය කියන්නේ මේ පීක්වොල ඇවරේජ්කට මේක කම්ප්‍රෙස් වෙනේ කර. ඉතින් මේ RMS අගේට කොහොමද කම්ප්‍රස් කරන්න කියෙ එක ම තාවව ීඩියෝකිෙද කියල දෙන්න. ඒවගේම එක්පෑන් කියන්නේ සරලෝකිව්වොත් කම්ප්‍රසහකේ අනි පැත්ත ඒක කියනන්නේ කම්ප්‍රසේක රන්නේ ්‍රේෂෝල්්ක උඩින් තියන පිීක්ස් කම්ප්‍රෙස් කරන එක එක්ස්පෑන්ඩ් හකින් කරන්නේ ත්‍රේශෝල්්ඩින් පල්ල තින පීක්ස් කම්ප්‍රෙස් කරන එක ඉතිං මේ දෙක පාවිච්චි කරන වි වෙනස් මගේ ගැන වෙනම බීඩියෝ සොලින් ඔහලට ගැත් දෙන්න. ම හිතන ඔගොලන්ට මේ ගන පැහදිලි වෙන්න ඇති කියලා ඉතිං ඔගොලොත් දන්න දේවල් කම්ප්‍රේසුස් ගැන පල්ලහැන කමෙන් සක්ෂ එක කමෙන්න් කරන්න ඔෝියෝ ඉන්ජිනීින් ලයි සන් මසිි ප්‍රඩක්ෂස් ගැන ඉන්ට්‍රස්කක්ති නෝගොලන්ගේ යාලුවට අපේ චනල්ලෙක් ගැන කියන්න අනිවාරෙන් අපේ චනල් එක සබස්රයිප් කලන යික් කරන්න කමෙන්ට් කරන්න අපි තවත් වීඩියෝගගේ හම්බෙමු මේ දෝඩියෝ ටෙක්ෂෝල්.